කට කැඩෙනකන් කිව්වා මගේ කොල්ලට. ඌ ඒ දේ ඇහුවා නම් අද මේ ටික සිද්ධ වෙන්නේ නැහැ මාත්‍යෝ. දැන් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. මං හිත හදාගෙන ඉන්නේ. උන්ට කියපන් එහෙ දුක් විඳින්න නැතුව මෙන්න මේ ඇවිල්ලා ජීවත් වෙන්න කියලා. මං ගිහින් එන්න. හොඳමයි. වාගේ පුංචි අම්මලා ගෙදර මොනතරම් ප්‍රශ්න තිබුණත් ආ හොඳට කාලය ඇඳලා හිටියානේ. දැන් මාත් එක්ක මේ පැල්පතට ඇවිල්ලා මේ විදිහට දුක් විඳිනවා කියලා දැනනකොට මගේ හිතට ලොකු ගින්දරක් දැනෙනවා සුභා. ඔය කතාව අය කියනවා එම නෙමෙයි. ඔයා දැන් ඉන්නේ සතුටින්. ඒක මම දන්නවා. ඒ මගේ ආදරේ හින්දා කියලාත් මම දන්නවා. හැබැයි සුභා वह जीवित है तो आप मेरी दिल काल थी ना क्या मम्मली ने मैं हित सातुट बनने आदरे आदरे अकन्य तू मोना सेपसाम पाते बुनात बड़ा करने हाँ ये तो कुछ देंगे आदरे का साधन बंदी ने मिनिस्टर अगर हिंकांग आपुगा मंग प्रश्न ऐसे करेगा ना ये मुकदे मम्मी विश्वास कराने අගයේ කම් නිසා ප්‍රශ්න ඇති වෙනවා කියලා මොනතරම් අගයේ කම් තිබුණත් දෙන්නගේ ආදරයක් තියනවා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ප්‍රශ්න ඇති වෙන්නේ ආදරයක් නැති වුණා තේරුණාද තේරුණා තේරුණා හොඳටම තේරුණා හැබැයි එහෙමනම් මින් පස්සේ අපි දෙන්න අතර කවදාකවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ හරි හරි और पॉलिटिक गानों को वो ये पट्टे पाल बरुआ उनकी है नहीं बीते में कि अम्मा इताता दिन न मदान मा उन्हीं ने कोई दिखेला उन अनिवार्य मदान मा वो ये बाये टाइम हम किया नहीं මේ හැම දෙයකටම මුල ඔබලගේ අක්කා. යාර දැන්වත් කියන්නකෝ මං කියන දේ අහගෙන ඉන්න කියලා. අයියා දැන් ඔය සුභා මෙහෙ ගෙන්නගෙන මොනවද කරන්න හදන්නේ? අයි මල්ලි තේරෙන්නේ නැද්ද? මේ දීපවල වල අයිතිය තියෙන්නේ සුභාට. එයා දැන් කසාද බඳලා ඉන්නේ වික්‍රමව. ඒ දෙන්නට පුළුවන් අපිව එළියට ඇදලා දාන්න. මං හදන්නේ
සුභාව මෙහෙ ගෙන්නලා හීන්සරේ සුභාට කියලා මේ දීපල මගේ නමට ලියා ගන්න. ප්ලෑන් එක නම් හොඳයි. ඒත් මේ දීපල අයිති සුභාට කියලා දැනගත්තොත් සුභා අයියට මේක ලියලා දෙයිද? නෑ මල්ලි. මං හිතන්නේ සුභා මට විරුද්ධ වෙයි කියලා. දැනටමත් ඔය විරුද්ධ වෙච්ච නිසානේ ඔය හංගන්නේ එක පැනලා ගියේ. ඒ තත්වෙට ඒ ළමයා ඇදලා දැම්මේ ඕගලන්ගේ අක්කා. පුංචි කාලේ ඉඳලම ඒ ළමයට කරේ වෙනස්කම්. ඉගෙන ගන්න දුන්නේ නැහැ. ආදරයක් පෙන්වුවේ නැහැ. ඉතින් ඒ ළමයා එයාට ආදරේ තියෙන කෙනෙක් හොයාගෙන කියා. රාලහාමි දවල් මෙහි ආවා. බලහන් අපි ඒ මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද කියලා. උන් දෙ පුදුම හිතෙන කතාවක් නිහැවිල්ල කියලා ගියේ. ඇයි මොකද්ද? අවුනු තුන් දෙන්නව මරනවා කිව්වද? මමත් හිතාගෙන හිටියේ එහෙම දෙයක් කියයි කියලා. දෙන්නව බාරගන්න ලෑස්ති කියලා කිව්වේ. බාරගනි බාරගනි අනිවාර්යෙන් කෙලීව නම් බාරගනි. අපේ කාව මරලම උකලානක දායි. එහෙමනම් ඔය ඉන්න විදියට හිටපු දෙන් ටික දවසක් යනකොට ඔය තරහම අරහ නැති වෙලා යයිනි. අපිටත් හිත හදාගන්න වෙන්නේ එහෙම තමයි. මන්නම් ආයේ මූව හොයන්න යන්නේ නැහැ. මේ ගියා හොඳටම ඇති. ඒ කෙලීට කරපු මදි පුංචි කම නිසානේ ඔය අපේ එකත් එක්ක පැනලා ගියේ. ඔතන මට කහට ටිකක් ගහන්න ඕනේ.